චමිත වාස්ගේ පස්සේ ටෙස්ට් තරඟ වලට අපිට තාමත් හරි වේග පන්දු යවන්නෙක් හොයාගන්න බැරි වෙලා තියෙනවා. සමහර කාල වලට අපි වේග පන්දු යවන්නන් හොයාගත්තත් ඔවුන්ට ස්ථාවර වෙලා කාලයක් සෙල්ලම් කරන්න බැරි වුණා. ඒ විදිහට ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රධාන වේග පන්දු යවන්න විදිහට වැඩපෙන්නපු ක්‍රීඩකෙක් තමයි ධම්මික ප්‍රසාද් කියන්නේ. ප්‍රසාද් ආබාධ තත්ත්වයන් නැති වුණා නම් තාමත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකෙක් වෙන්න තිබුණා. දැන් අවුරුදු 37ක් වෙන ධම්මික ජාත්‍යන්තර පිටියෙන් සමුගන්න තීරණය පසුගිය දවසක මාධ්‍ය ඉස්සරහා කිව්වා. මේ අවස්ථාවට සහෝදර ක්‍රීඩකෙකුණු මාව නතපත්තුත් රංගන හේරතුත් එකතු වුණා. ප්‍රසාද් සමුගැනීම ප්‍රකාශයට පත් කළේ SSC ක්‍රීඩාංගණයේදී. SSC හරහා තමයි මේ සුපිරි ක්‍රීඩකයා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට එන්නේ. සමුගන්න අවස්ථාවේ ධම්මික SSC ක්‍රීඩා සමාජයෙන් ලැබුණු දේ ගැනත් මතක් කළා. මම SSC කණ්ඩායම නියෝජනය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන අදිටනින්. මම ජාත්‍යන්තර ක්‍රීඩා දිවියට සමුදෙද්දී මම හිතුවා තව පොඩි කෙනෙක්ට මේ අවස්ථාව ලබා දෙමින් SSC කණ්ඩායමේදී මම ලැබූ අත්දැකීම් පහළ මට්ටමේ ක්‍රීඩා කරන කණ්ඩායමක් සමගින් බෙදා හදා ගන්න. ඒ මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ක්‍රීඩකෙකු ලබා දිය හැකි නම් ඒක තමයි ලොකුම දේ කියලා මම හිතනවා. තමන් ආපු ගමන බලද්දී දුක් වෙන්න ඕන නැහැ කියලා තමයි ධම්මික කියන්නේ. යම් කිසි දවසක මේ ක්‍රීඩාවෙන් සමුගන්න ඕන. මේක තමයි සත්‍යතාවය. අද මට මේ දවස පැමිණලා තියෙනවා. මට කිසිම කනගාටුවක් නැහැ. මට පුළුවන් ආකාරයට මගේ කණ්ඩායම වෙනුවෙන් උපරිමයේ කළා කියලා මම හිතනවා. ඒ නිසා මම සතුටින් ගෙදර යන්නේ. ක්‍රිකට් පිටියේ ආක්‍රමණශීලී චරිතයක් වුණත් ක්‍රිකට් පිටියෙන් එළියේදී හිත හොඳ ක්‍රීඩකයෙක් විදිහට තමයි ධම්මිකව හඳුන්වන්නේ. ඉන්දිය කණ්ඩායමේ ඉෂාන් ශර්මා එක්ක එක වතාවක් ධම්මික ඇති කරගත්ත ගැටුම ගැනත් සමුගැනීමේ අවස්ථාවේදී මතක් කරනවා. රංගන හේරත් තමයි ඒ ගැන මතකයේ අවදි කරන්නේ. 2015 වසරේදී ඉන්දියාව එක්ක තරගයකදී ඉෂාන් ශර්මා එක්ක බහින්බස් වීමකට ධම්මික සම්බන්ධ වුණා. අපි හිතුවේ ඒක ගොඩක් දුරයි කියලා. හැබැයි අපි හිතුව දේ නෙවෙයි සිද්ධ වුණේ. හවසෙදි දෙන්න එක කෝපි කෝපයක් බීලා තරගේ ඉවර වෙන්නත් කලින්ම එදා දවසේ ප්‍රශ්නේ විසඳගත්තා. ওই විදිහට තමයි රංගනේ සිද්ධිය මතක් කරලා තිබුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් අපූර්ව මතකයන් ඉතිරි කළ මේ සුපිරි ක්‍රීඩකයාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු. වැඩි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.